අදමාවට රැගෙන ඉන්නේ කොහොමද පොල් එල්ලේ තියෙන හොඳම කෙඳි ටික වෙන් කරගන්න කියලා. අතීතයේ නම් මේ පොල් කෙඳි ලබා ගැනීම සඳහා පොල් එලි සති දෙක තුනක් පිංගෙන්න දාලා අතින් තලලා තමයි කෙඳි ටික වෙන් කරගත්තේ. නමුත් වර්තමානයේ වෙන විට මේ යන්ත්‍රානුසාරින් තමයි සිදු කරගන්නේ. ඔබට මතක ඇති මම මීට පෙර රැගෙන ආවා මේ කරුණාතිලක මහත්මයාගේ කොහු නිෂ්පාදනය කරන ආයතනයේ සම්පූර්ණ වීඩියෝව. එම වීඩියෝවේ පළවෙනි තත්ත්වයේ කොහු සහ දෙවෙනි තත්ත්වයේ කොහු මේ වගේම කොහුපත් වෙන වෙනම වෙන් කර ගන්න ආකාරය සහ වෙනම නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳ හඳුන්වලා දුන්නා. නමුත් අද මේම වීඩියෝ රැගෙන එන්නේ පොල් එල්ලේ තියෙන පළවෙනි තත්ත්වයේ කොහු වෙන් කරගන්නේ කොහොමද කියන ආකාරය සම්බන්ධයෙන් පමණයි. සාමාන්‍යයෙන් පොල් එලි කිලෝ එකක් ගත්තොත් කිලෝ එකෙන් 16න් එකක් තමයි මේ කෙඳි තියෙන්නේ. ඉතුරු 16න් 15ම කොහුපත් වලටයි දෙවෙනි තත්ත්වයේ කොහු වලටයි තමයි වෙන් වෙන්නේ. මේ පළවෙනි තත්ත්වයේ තියෙන කොහු වලට තමයි වෙළඳපොලේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ සහ වැඩිම මිලක් තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ පළවෙනි තත්ත්වයේ කොහු නිෂ්පාදනය කරගන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් මෙම ආයතනයේ හිමිකරු වන කරුණාතිලක මහත්මයාගෙන් අපි තොරතුරු විමසලා බලමු. කරුණාතිලක මහත්මයා, මේ මුලින්ම පොල්ලෙලි ගෙනල්ලා සාමාන්‍ය කරන සිදු කරන ක්‍රියාවලිය පොඩ්ඩක් පැහැදිලි කරන්න. මුලින්ම ගෙනල්ලා මේ වලට බානවද කොහොමද? පළවෙනියෙන්ම අපි මේ වලට බානවා. බාලා ඉවරලා වෙළඳපොලෙන් ගෙනල්ලා මේ වල ඇතුළටම බානවා. يعني වතුර තියෙද්දි. ඔව්. ඊට පස්සේ බාලා මාසයක් එකමාරක් විතර යනකම් පෙන්ෙන් දානවා. ඔව්. ඒකද දැන් මේ තියෙනේවා? දැන් මේකේ තියෙන එක දැන් ඊළඟට මේ මෙහෙමයි කරන්නේ. දැන් ගෙනල්ලා බානවනේ. බාලා ඉවරලා අර මාස එකමාරක් විතර යනකම් එහා වලේ තියෙනවනේ අපිට. වලවල් දෙකක් නේ තියෙන්නේ. අපි ඒකේ වැඩ කරනවා. ඔව්. එතකොට ඒක ඉවර වෙනකොට ආයෙත් මේකෙන් මේ උඩ තට්ටු අයින් කරලා වේලිච්ච තට්ටු එහා පැත්තට දානවා. කොටසක් කඩාගෙන උණලී දාලා කොටස් කරලා ඒකෙන් කොටසක් අයින් කරනවා. ඒ කියන්නේ වේලිච්ච එක අයින් කරනවා. පැත්තකට අයින් කරලා මේ වලකට මාසයකට එකමාරට එකපාරද කොහොමද දාන්නේ? يعني දවස් ගානේ දාන්නේ නැත්ද නැත්නම් කොහොමද ඒක මාසයකට සැරයක් විතර වගේද කොහොමද දාන්නේ? මෙහෙමයි. ලෙලි දාන්නේ දැන් මේක ඉවර වෙනකොට ගෙනල්ලා පුරවනවා. එකපාර පුරවනවා සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් වගේ නේද? ඔව්. ආහා. ගෙනල්ලා පුරවලා තමයි ඊට පස්සේ අනිත් එක පටන් ගන්න. දෙක මාරුවට පටන් ගන්න තියෙන්නේ තියාගෙන තියෙන එක. එතකොට දැන් පොල්ලෙලි අද ගෙනල්ලා දැම්ම කියලා හිතන්නකෝ. ඒක තමයි මේකෙන් ගන්න මාස එකමාරකින් පස්සේ මේකෙන් දෙලි ගන්න පටන් ගන්න. ඔව් මාසයක් එකමාරක් යන්න ඕන ලෙල්ල දෙඟිලා වගේ දැනෙනවා එතකොට. මේ දෙඟිලි ලෙල්ල දැන් මේ ලෙල්ල දෙඟිලාදී. මේක අල්ලන්න පුළුවන්. ආ මේ उड वेली दालती है මෙතන මේ මේවා වෙයිලා එව්ව අතෙන්ට දාන. ඔයද තෙගිලා අයින් කරපුවාද? ඉතින් තෙගිලා නැති වුණා. තෙගිලා නැති වුණා. දැන් මේ මේවා තෙගිලා. මේවා ගත්ත හැකි. එව්ව අරන් අල්ලනවා. ආයෙත් පාර වතුරට දාන්න ඕනද තෙගිලා මේවා? ඔව් අර ටික දාන්න ඕන මෙහෙට. මේ පැත්තට ආවේ. ඔව්. දැන් මේකේ පිංගිච්චි තට්ටුව ගන්න. අල්ලන්න. මේකේ තියෙන්නේ මෙතන පඩියක් තියෙන්නේ යට. මෙතනින් අපි මැෂින් එක ගාවට ටිකක් දුරින් ඉඳලා ලෑම් මාට්‍රේ මෙතෙන්ට ගහලා තමයි මේ තෙඟිච්චි එක අරගෙන යනවා පටවන්නේ. ලෑම් මාට්‍රේට පටවනවද? ඔව්. ලෑම් මාට්‍රේට පටවලා එහා පැත්තෙන් අරගෙන යනවා අතන බානවා මැෂින් එක ගාව. ඔව්. පොඩ්ඩක් ක්‍රියාවලිය මෙහෙම පැහැදිලි කරන්න කොහොමද සාමාන්‍යයෙන් දැන් පොල්ලෙල්ලා කරන් කොහොමද වෙන්නේ කියලා මේ යකඩ පොළු දෙක කැරකිනවා පොඩ්ඩක් ඔව් ඔතන මේ අතරට තමයි අල්ලන්නේ
ඒ අල්ලනකොට මේකෙ මෙච්චරක් විතර බස්සලා ඊට ආය ආපහු වරන් ආය මේ පැත්ත බස්සනවා. ඒකත් නේද? ඔව්. ඊට පස්සේ ඒක අරන් මෙතනින් තියනවා. මේකෙත් මෙතනින් අල්ලපුවාම ඒවෙන් පහක් විතර එකට අල්ලලා ඉවරලා එකපාරක් අල්ලන්න ඕනේ. ඊට පස්සේ ආය අනිත් පැත්ත හරවන්න ඕනේ. අනිත් පැත්ත හරවලා ඒක අල්ලලා ඉවරලා ආය මෙතනින් තියාගෙන මෙතනින් ආයෙත් අර විදිහම එකක් අල්ල ගන්න ඕනේ. ආ අල්ලගෙන ඒ දෙකම එකට තියලා අල්ලන්න ඕනේ. ඔව්. ඊට පස්සේ දෙකම එකට තියලා අල්ලලා ඉවරලා මෙතනින් තියාගෙන තව එකක් අල්ලලා ඉවරලා තියා ගන්න ඕනේ. එතකොට තමයි තුන් අත් වෙන්නේ. ආ තුන් අත් කොහොම අල්ලනවා කියන්නේ? අගයි මුලයි දෙක කපලා මැද කෑල්ල විතරක් තරම් කටාරින් कंपनी तीन आएगा। ओ। මේ පැත්ත තියලා තියෙන මේ තුඹු මේකට කියන්නේ තුඹු තුනක් නැත්තම් හතරක් අතේ ප්‍රමාණය ඉන්න. ඊට පස්සේ මේක මෙහෙම අල්ලනවා එක පැත්ත. මම දෙපැත්ත අල්ලලා ඉවරලා මෙතනින් තියාගන්න. ඊට පස්සේ ආයෙත් හතරක් අල්ලලා මෙහෙම අල්ලලා ඒ දෙක එකට තියලා කරක් අල්ලලා තියෙනවා. ඒ ආයෙත් තුනක් කරා. ඒක 1 2 3යි 4 පැත්ත අල්ලන්න. මම කොහොමද ආව? ඔක්කොම යන්න වල වලක් නෑ. ඒකට නෑ. දැන්ට අරට වැඩි මේක තුඹුවක් වැඩි කරමු. මම කළා ඒක තියාගෙන ටක් හරි ටිකක් පොඩි එවනා දෙකක් විතර වැඩි කරා.
දෙකකට අල්ලලා මේ දැද අච්චර මේකේ සුද්ධ වෙන්න පොඩ්ඩක් හැන්ද වාගේ හිටන අරක එක අරක හොඳටම සුද්ධ වෙනවා මේකට තමයි ලු වැඩි උර මේක ගෙනihin තමයි අර වනන් මේක මේ ගැට ටිකයින් කරලා තියනවා නා මේක තමයි හරි වනන් अवसर इत मे आकार पोल तीन हम पोल केंकर मे पोल के हों इतने मे अंक इकेकोली लोके विविध प्रदेश विविध निष्पादन दक्न लभन मे के इतना शक्ति मत मे वागे निर्माणक मे के पावचरा मेवन तवत् पटना वीडियो की इधर दी अभी नवता हम एवं इतने को बट शुभ दवसा।